ආයි බුවන්, මේ නීතියට ඉඩක්. මේ දවස්වල වාහන මිල එහෙම බොහොම ඉහළ ගිහිල්ලා තියෙන හින්දා වාහනයක් ගන්න එක සිහිනයක් වෙලා තියෙනවා නම් අමතර අතිරික්ත මුදලක් තියෙනවා නම් ඉඩමක් ගන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි ඉඩමක් ගන්නවා නම් බොහෝ දේවල් සොයා බැලිය යුතුයි. දැක්ක පළියට, තමන්ගේ හිත ගිය පළියට, එහෙම නැත්නම් වාස්තු විද්‍යානුකූලව පමණක් පරීක්ෂා කරලා ඉඩමක් මිලදී ගැනීම එතරම් ප්‍රඥාගෝචර කටයුත්තක් නොවේ. නීති සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා තිබෙනවා ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු පිළිබඳව. අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට තමයි අද නීතියට ඉඩක් වැඩසටහන යොදාගන්නට බලාපොරොත්තු වන්නේ. අපි ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් යුතු අපේ මැදිරියට ඇරයුම් කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත පෙරේරා මැතිතුමන්ට අපට සහාය වෙන්නට කියලා. අපි මුලින්ම කියමු, ඉඩමක් ලබා ගන්නට, ඉඩමක් තමන්ට හිමි කර ගන්නට අවශ්‍ය කෙනෙකුට අපි හිතමු මොකක් හරි මාර්ගයකින්, තැරැව්කරුවෙකු මාර්ගයෙන් හරි, ජනමාධ්‍ය මාර්ගයෙන් හරි ඉඩමක් තෝරා ගත්තාට පසුව නීතිය පැත්තෙන් සැලකිය යුතු කරුණු කාරණා මොනවද කියන්නේ? ඔව් සංක, දැන් තමන්ගේ හිත ගිය ඉඩමක් තිබෙනවා නම්, ඒ ඉඩම තමන්ට මිලදී ගැනීමට අවශ්‍යතාවය තියෙනවා නම්, ඔහුට ඒ යෝජනා කරන මිල එහෙම නැත්නම් ඒ ප්‍රතිෂ්ඨාවයට ගෙවන්න හැකියාවක් තියෙනවා නම් සහ ඒක සුදුසුයි කියලා ඔහු හිතනවා නම්, ඔහුට මේ ඉඩමේ තියෙන පිරිසිදුභාවය, නැත්නම් ඒ වචනේ තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ, මේ ඉඩමේ පිරිසිදුභාවය පරීක්ෂා කරලා බලා ගන්න ඕනේ. දැන් ඒ සඳහා හොඳම දේ තමයි මුතාරිස්වරයෙකු නීතිඥවරයෙකු හමු වෙලා මේ පිළිබඳ සාකච්ඡා කිරීම. මොකද අපි ඔප්පු හරි පිරිසිදුයි කියලා කිව්වට ඔය ඔප්පුවල යම් යම් දෝෂ තියෙනවා. දැන් එහෙම වුණාම ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔප්පුවේ තමන්ගේ දැන් වර්තමාන අයිතිකරු සතුව තියෙන ඔප්පුවේ පිටපතක් සහ ඊට අමතරව එහි සැලැස්මේ පිටපතක් ඒ අදාළ නොතාරිස්වරයා නැත්නම් නීතිඥවරයාට ලබා දෙන එක. ඔප්පුවේ ප්ලෑන් එකේ සැලැස්මේ පිටපතක් ලබා දෙන එක තමයි. එතකොට මේ ඔප්පුවේ පිටපතේ සඳහන් වෙනවා වෙනත් කරුණු අතරම ඔප්පුවේ පෙර ලියාපදිංචි කියලා කොටසක්. දැන් මේ ප්‍රායෝගිකව ගත්තාම මේ ඔප්පු විටපත් ලබා දෙනකොට ගොඩක් වෙලාවට දෙන්නේ ඔප්පු හදන්නේ ලීගල් සයිස් කොළ, නැත්තම් වෙනම දිග කොළයක තමයි මුද්‍රණය කරන්නේ, අපි සකස් කරන්නේ. එතකොට මේගොල්ලෝ ෆොටෝ කොපි කරනකොට ඕක A4 නැත්තර පොඩි කොළේ ගහන්නේ. එතකොට කෑලි නැතුව යනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ඔප්පුවේ පිරිසිදුභාවය බලා ගන්න ඕනේ නම් සම්පූර්ණ හොඳ පිරිසිදු සම්පූර්ණ ඔප්පුවේ පිටපතක් ලබා දෙන්න වෙනවා. මොකද එතකොට නැත්තම් ওই පූර්ව ලියාපදිංචි කියන කොටස නැතුව තමයි හම්බ වෙන්නේ. එතකොට මේ පෙර ලියාපදිංචි කියන කොටසෙන් අදහස් වෙන්නේ මේ ඔප්පුවේ ගනුදෙනු සම්බන්ධව ලේකන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ, අදාළ කාර්යාලයේ පත්තිරු එහෙම නැත්තම් පොත් ගණනාවක් ක ලියාපදිංචි කරලා තියෙනවා මේ ඔප්පුවේ සටහන්. මේ ඔප්පුවේ වෙච්ච පෙර ගනුදෙනු මොනවද කියලා. එතකොට නීතිඥවරයා කරන්නේ නැත්තම් නොතාරිස්වරයා කරන්නේ ඒ අදාළ පත්තිරු පරීක්ෂා කරනවා, ඒ අදාළ පොත්පත් අරගෙන බලනවා මේ ඔප්පුව කොයි විදිහටද කොච්චර කාලයක් තුල අඛණ්ඩව මේ ඔප්පුවේ ගලාගෙන එනවාද අයිතිය කියන එක. වර්තමාන හිමිකරුට කොහොමද අතීතයේ සිට පැමිණලා තියෙන්නේ කියලා. එතකොට සංක ඔප්පුවල ප්‍රභවයන් තුනක් තියෙනවා. ඔප්පු පටන් ගැනීමේ ප්‍රභවයන් තුනක් තියෙනවා. එකක් තමයි රජයේ දේපලක්. රජයේ ප්‍රධානයකින් ඒ ඔප්පුව ලැබෙනවා. දෙවෙනි කාරණය තමයි උසාවි තීන්දුවකින් ඒ ප්‍රභවය ලැබෙනවා. උසාවි තීන්දුවකින් ඔප්පුවේ ප්‍රභවය ලැබෙනවා. ඊළඟට පෙළපතින් එනවා. සීයාගෙන් තාත්තගෙන් පුතාට පෙළපතට එනවා. එතකොට මේ කොටස් තුන යටතේ තමයි ඔප්පුක ප්‍රභවයක් තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් තුන්වෙනි පාර්ශ්වකරුකුණලා ඒ ආකාරයට එනවා. මට පොඩ්ඩක් සාමාන්‍ය නීතිතුමනි, දැන් සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබෙනවා ඔය ප්‍රභවයන් තුනෙන් උසාවි නියෝගයකින් ලැබෙන ඔප්පුව වඩා ප්‍රබලයි, වඩා පිරිසුදුයි කියලා. ඒක හරිද නැත්නම් ඒක මතයක් විතරද? ඔව් ඒක හරි. දැන් උසාවි තීන්දුවක් කියලා කියන්නේ දැන් හැම උසාවි තීන්දුවකින් නෙවෙයි, නමුත් උසාවියෙන් මේ දීපල සම්බන්ධයෙන් දෙන තීන්දුවක් නෙවෙයි, දීපලේ අයිතිය සම්බන්ධයෙන් දෙන තීන්දුවක් අපිට පිළිගන්න පුළුවන්. බෙදුම් නඩුවකින් එන, එහෙම නැත්නම් අයිති ප්‍රකාශ කරලා දෙන තීන්දුවක් නම් ඒ තීන්දුවකින් එන ප්‍රභවය ඉතාමත් වැදගත් වෙනවා. දැන් සංක, දැන් අවුරුදු ඔබ අහපු ප්‍රශ්නෙට තව කොටසක් එකතු කරන්න ඕනේ මම. දැන් මේ ඔප්පු පරීක්ෂා කිරීමේදී අවුරුදු 30ක කාලයක් තුල නැත්නම් 35ක කාලයක් තුල තමයි බලන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද කාලාවරෝධී පනත කියලා පනතක් තියෙනවා. ඒ පනතේ කියනවා අඛණ්ඩව සහ ආබාධිතව
දීපල කවුරුදු 30ක් පරිහරණය කරොත් යම් පුද්ගලයෙකුට ඔහුට කාලාවරෝධී අයිතියක් ලබා ගන්න පුළුවන් කියලා. ඒතකොට මේ අයිතියට එරෙහිව යන අයිතියක් තමයි අපි පරීක්ෂා කරලා බලන්නේ. එතකොට දැන් රජයෙන් ලැබෙන ඔප්පුවක් හරි නැත්නම් ඔබ යෝජනා කරපු උසාවි තීන්දුවක් නම් අවුරුදු 30 බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ ආයතන දෙකටම හේතුව කාලාවරෝධී ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. එතකොට අපි ගොඩක් වෙලාවට බලන්නේ මේ પરම්පරාගත වෙන නැත්නම් හිම එක්කෙනෙකුගෙන් තව එක්කෙනෙකුට මාරු වෙන ඔප්පු සම්බන්ධයෙන් තමයි අවුරුදු 30ක පෙළපතක් බලන්නේ. දැන් ඒ පෙළපත ඉතාමත්ම අඛණ්ඩ වෙන්න ඕනේ. කිසිම තැනක ඛණ්ඩණය වෙලා නැත්නම් වෙනත් පුද්ගලයෙකුට අයිතිය ගිහිල්ලා එම් තියෙන්න බෑ. හැබැයි ඔක එක අවස්ථාවක් තියෙනවා. ඒ පෙළපත ඛණ්ඩණය වෙලා ඔප්පු ලියවෙන අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි දැන් අපි හිතමු පියාට තිබිච්ච දීපල පියා මිය යනවා දරුවන් සහ භාර්යාව ඉතුරු කරලා. එතකොට ඒ දීපල යම් කෙනෙකුට පවරන්න ඕනේ නම් ඔවුන්ගේ උරුම දීපල තමයි පවරන්නේ, භාර්යාව සහ දරුවන් තමයි පවරන්නේ. එතකොට ඒ පිළිබඳ සටහනක් ලියාපදිංචි කිරීමේ සටහන් වෙන්නේ නැහැ. ඒක ඔප්පුවේ විතරයි සටහන් වෙන්නේ. දැන් අපි හිතමු පෝල් පෙරේරාට අයිති දීපලක් තිබුණා නම් ඔහු මිය ගියා නම් ඔහුගේ නම පෝල් පෙරේරාගේ නමින් පස්සේ පීටර් පෙරේරාට ආපු තැන හිස් තැනක් තියෙනවා. එතන තියෙන්නේ මැගිලින් පෙරේරා විසින් තමයි දෙන්නේ. ඒ කියන පෝල් පෙරේරාගේ බිරිඳ විසින් තියෙන්නේ. බිරිඳ සහ දරුවන් විසින් තමයි තියෙන්නේ. එතකොට අන්න අපිට තියෙන සිද්ධ වෙනවා ඒ අදාළ ඔප්පුවේ පිටපතකුත් ලබා ගන්න. එතකොට තමයි දැන් මේ ගොඩක් මේ සේවාදායකය කියන්නේ මේ මහත්ය ඕන් නැති ලේකණක් ඉල්ලනවා කියලා. නමුත් ඇත්තටම ඕන් නැති ලේකණ ඉල්ලනවා නෙවෙයි. අර අයිතියේ තියෙන මේ දම්බැල හරියට පුරු ඈඳෙනවාද කියන එක බලන්න තමයි අපි මේ කාරණේ ඉල්ලන්නේ. එසකොට මේ අනවශ්‍ය ලේඛනයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ පරණ ඔප්පු පිටපත් තියාගන්න Taman සතුව. මොකද කොයිලා හැරි ඕක උවමනා වෙනවා. මේ අවුරුදු 30 ඇතුළත උවමනා වෙනවා. අවුරුදු 30ට වැඩි නම් ඉතින් අදාළ වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 30ට අදාළ වෙනවා. හොඳයි අපි එතනින් ඔබට සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව. දැන් ඔබතුමා විරාමයට පෙර ආතුව සඳහන් කළා දැන් ප්‍රභවයන් තුනක් පිළිබඳව. දැන් අපි අධිකරණයෙන් ලැබෙන දේවල් සහ රජයේ ප්‍රදානයක් විදිහට ලැබෙන දේවල් වලට අමතරව අර පෙළපතක් විදිහට ගලාගෙන එන දීපල පිළිබඳවයි කතා කරේ. දැන් ඔතනදී පියාගෙන් පුතාට, පුතාගෙන් මුණුපුරාට කියන අවස්ථාවට අමතරව දැන් අපිට X ගෙන් Y ට විගිනීමක් විදිහට, Y ගෙන් Z ට විගිනීමක් විදිහට එහෙම යන්නත් පුළුවන් නේද? පුළුවන්. එහෙම යන්නත් පුළුවන්. දැන් ඒ වගේ විකිනීම් වෙනකොට ඒ විකිනීම් වලදීත් හරියට නිවැරදි ආකාරයට ඔප්පුව ලියලා තියෙනවාද කියන කාරණේ අපි හොඳටම වැදගත් ලෙස බලන්න ඕනේ. ඊළඟට සංක ඊට අමතරව ඔය පත්තිරු පරීක්ෂා කරලා බලනකොට පත්තිරු වල දෝෂ තියෙනවාද, එහෙම නැත්නම් පෙර ඔප්පු වල සම්බන්ධතාවයේ තියෙනවාද කියන එකත් බලීම වැදගත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පෙර පත්තිරුවක් වර්තමාන පත්තිරුව සමග සම්බන්ධ කරලා නැති වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක සම්බන්ධ කරන්න වෙනවා. එතකොට මේ සම්බන්ධ කිරීමේදී සම්බන්ධ කිරීමේ ප්‍රකාශන ඔප්පු කියලා උපවිශේෂයක් තියෙනවා. ඒ විශේෂයෙන් ලියලා මේ පත්තිරු සම්බන්ධ කරන්න වෙනවා. ඒ අතරතුර සමහර පත්තිරු විනාශ වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධය අපිට හොයාගන්න බැරුව යනවා. එතකොට දැන් ওই විනාශ වෙලා තියෙන වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් අපි ඒක නොසලකා හරින්නවා ගොඩක් අය. මේකේ ගැඹුරුතාවය බලලා, ඒ කියන්නේ අපිට දැන් තව ඔප්පු මේකේ පෙර ඔප්පු ලබා ගන්න පුළුවන් නම් ඒ ඔප්පු ලබාගෙන ඒවා අතරින් අපි නිර්ණය කරනවා මේක අඛණ්ඩව තියෙනවා කියලා. එතකොට හැබැයි බැංකු ණය මුදල් ගැනීමේදී බැංකු නම් බොහොම උදාසීනයි මේ වගේ පත්තිරු ඉදිරිපත් වෙලා නම් ගන්න. හැබැයි ඒකට ඒ සම්බන්ධයෙන් ඔවුන් උපක්‍රමයක් යොදනවා. ඒකට කියන්නේ ටයිටල් ඉන්ෂුරන්ස් නැත්නම් හිමිකම් රක්ෂණයක් ලබා ගන්න කියලා. ඉතින් ඒ හිමිකම් රක්ෂණයක් අරගත්තාම තමන්ගේ බැංකු ණය ඉවර වෙනකොට සමහරවිට අවුරුදු 30 ඉවර වෙනවා. ඒකට හොඳ අයිතියක් තමන්ට ලැබෙනවා. එහෙනම් මොන හරි අතරමැදි ප්‍රශ්නයක් තියෙනවා නම් රක්ෂණ සංස්ථා රක්ෂණ ආයතනයේ විසින් ඒකට වන්දි ගෙවනවා. ඉතින් ඒ ක්‍රියාපටිපටි. එතකොට සංක මම කියන්නේ දැන් මේ ඔප්පුවක් ගැනීමේදී මිලදී ගැනීමේ ඔය එක කාරණයක් විතරයි පරීක්ෂා කරන්න ඕනේ. මීට අමතරව පරීක්ෂා කරන්න ඕනේ යම් යම් කාරණා තියෙනවා. එකක් තමයි පළාත් පාලන ආයතනයේ අපි සොයා බලන්න ඕනේ. පළාත් පාලන ආයතනයේ
මේ ඉඩම සම්බන්ධයෙන් වරි පනම්බදු නොගෙවා තියෙනවද? එහෙම වරි පනම්බදු නොගෙවලා තියෙනවා නම් එහෙම තහනමකට ලබා අයක තහනමකට ගැනීමට අදහසක් තියෙනවද? ඊළඟට වීතිරේකා සහතිකේ, ඊළඟට නොපවරා ගැනීම සහතික, ඊළඟට වරි පනම්, මේ ලේඛනත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඊට අමතරව ගඟක් ආශ්‍රිතව නැත්තම් වෙනත් රේල් පාරක් ආශ්‍රිතව නම් ඒ රේල් පාර නැත්තම් ගඟට රිසර්වේසමක් එහෙම නැත්තම් වෙන්කොට තිබිය ඉඩ ප්‍රමාණයක් තියෙනවද? ඒ ඉඩ ප්‍රමාණයට අහු වෙනවද? කලාපයක් තියෙනවද? ඊළඟට නිසි පරිදි යාමීම් කිරීම සඳහා පාරක් තිබෙනවද? එහෙම නැත්තම් ආකියොලොජිකල් සයිට්ස්, එහෙම නැත්තම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැත්තම් කැලෑ දෙපාර්තමේන්තුව විසින් නම් කරලා තියෙන ප්‍රදේශයක්ද? අර දැන් ඔබතුමා කිව්වා මතක්නේ, දැන් පුරාවිද්‍යා පනත යටතට වැටෙන දීපලක මිලදී ගත්තොත් එහෙම අඩුම ගානේ වැසිකිලි වලක්වත් කපා ගන්න වෙන්නේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇවිල්ලා බාධා කරනවා. ඒ නිසා මේ වගේ කාරණා ගණනාවක් බලන්න වෙනවා. එතකොට ඊළඟට පිළිබඳුම් පත්‍රිකාව, ඒ කියන්නේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි බලා ගන්න ඕනේ. ඒ වගේ ගණනාවක් බලන්න ඕනේ, පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද ඒ නැත්තම් වෙන්නේ අපි මිලදී ගත්තු දීපලේ හොඳ භුක්තියක් අපිට ලබා ගන්න බැහැ. අයිතිය තිබුණත් භුක්තිය අපිට ගොඩක් වෙලාවට සම්පූර්ණ කරගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන් ඔබ කියපු කාරණේ හින්දාම. ඉතින් දැන් මට තව එකක් කියන්න ඕනේ. මේ දැන් මේ දීපල මේ විදිහට පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඔප්පුව ලියන අවස්ථාවේදී ඔප්පුවත් ඉතාමත්ම හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ තමන් ලියන ඔප්පුව. ඒ කියන්නේ තමන්ගේ නම් ගම් නිවැරදිව තිබෙනවාද, එහෙම නැත්නම් ඒකේ නිවැරදි ප්‍රතිෂ්ඨාව දාලා තිබෙනවාද, ඒ කාරණා සම්බන්ධයෙන් හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ යමගේ නමේ දෝෂයක් තිබුණොත් එහෙම ඊළඟට නිවැරදි කිරීම ඔප්පුවක් ලියලා ඒක නිවැරදි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් තමන්ට යම් යම් ගැටලු සාගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම උපලේඛනයේ සම්බන්ධයෙන්ුත් මේ හරි ඉඩමටමද ඔප්පුව සැකසෙන්නේ කියන එක ගැනත් මම හිතන්නේ අවධානය යොමු කළොත් හොඳයි. අවධානය යොමු කරන්න ඕනේ. අවධානය යොමු කරන්න. මොකද නොතාරේස්වරයාගේ රාජකාරිය තමයි නොතාරේස්වරයා ඔප්පුව කියවලා දීලා ඒ පිළිබඳව අදහසක් ලබා ගන්න එක. ඒ නිසා ඒක හරිම පැහැදිලිව සිද්ධ කරන්න ඕනේ. ඊළඟට සංක තව මේ දෙකක් තමයි අපි කතා කරන්න ඕන. එකක් තමයි දැන් මේ ඔප්පුව ලියලා ඉවරනා පස්සේ නිවැරදි පරිදි මුද්‍ර ගාස්තු ගෙවලා ඒ ඔප්පු ලියාපදිංචි කිරීමේට යැවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්න ඕනේ. මොකද ලියාපදිංචියෙන්දී ප්‍රමුඛතාවයක් ලැබෙනවා. ඒකයි බොහොම ඉක්මනින්ම ලියාපදිංචි කිරීමට යවන තරමට තමන්ගේ ප්‍රමුඛතාවය තමන්ට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. තවත් කාරණයක් කියන්න ඕනේ සංක, මේ අමතක වෙන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ. දැන් ඔබ සීයාගෙන් පුතාට පුතාගේ මුණුපුරාට මේ પરම්පරාවෙන් ඉඳන් එනගෙන කතා කරා. මෙතනදී දැන් අපි ඒ වගේ ඔප්පුවක් මිලදී ගන්නවා නම් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ඒ මියගිය පුද්ගලයාගේ උරුමකාරයන්, ජීවතුන් අතර ඉන්න උරුමකාරයන් කවුද කියන එක තමනුත් ගිහිල්ලා හඳුනා ගන්න ඕනේ. ඒකට හේතුව මොකද? මේ සමහර වෙලාවට දැන් ඔවුන් කියන්නේ නැති සංගිවිච්ච උරුමකාරයෙක් ඉන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරන්නේ උදාහරණයක් විදිහට අර්ධ සහෝදරයෙක් ඉන්න පුළුවන්. මම ඒ නිසා යෝජනා කරන්නේ මේ හැම අවස්ථාවකදීම දිවුරුම් පෙත්සමක් වුණ නැත්නම් ග්‍රාමසේවකගෙන් ලිපියක් ලබා ගන්නවා නම් වඩා හොඳයි. මොකද එතකොට ඒක ආවරණය වෙනවා. ඒ බය ආවරණය වෙනවා. යම්කිසි දුරකට තමනුත් යම්කිසි ආවරණයක් ආරක්ෂාවක් ලබා ගත්තද කියන එක. ඊළඟට සංක, ඔය ඔප්පුවේ මොනවා පරීක්ෂා කරත් ඌව ලේඛනවලින් අපි ආශ්‍රිතව කරන පරීක්ෂාව. හැබැයි මේ මිලදී ගන්න තැනැත්තා බොහෝ විට අපි දෙන උපදෙස තමයි මේ විකුණන පුද්ගලයාමද මේ එන්නේ කියන කාරණය පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද හොඳයි අපි ඒ පිළිබඳව නීතිඥතුමනි කතා කරමු ඉතාමත් කෙටි විරාමයක් ලබා ගැනීමෙන් පසු. විරාමයට පෙර ආතු ඔබතුමා සඳහන් කළා මේ ඇත්තටම මේ විකුණුම් කරු හිමිකරුද යන්න පිළිබඳව අවධානයක් යොමු කළ යුතුයි කියලා. ඔව් සංක, මොකද ඒකට හේතුව මේ දැන් නොතාරිස් ආඥා පනතේ කියන්නේ ඔය අත්සන් කරන පුද්ගලයා සහ සාක්ෂිකරුවන් අතර සම්බන්ධය දැනගන්න ඕනේ කියලා. එක්කෝ අත්සන් කරන එන පුද්ගලයා දැනගන්න ඕනේ, එහෙම නැත්නම් සාක්ෂිකාරයෝ දෙන්න අපි අඳුරන්න ඕනේ. නොතාරිස්වරයා දැනගෙන ඉන්නත් ඕනේ. ඒ උන් කියන්න ඕනේ විකුණුම් කාර්යය මෙයා ඒ කියලාත් කියන්න ඕනේ. දැන් ප්‍රායෝගික ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද එහෙම ඔප්පු ලියන්න එන්නේ නැහැ දන්න මිනිස්සු හැමදාම.
ඉති ඒනිසා විකු ගැනුම්කාරය තම ගොඩක්ලට එන්නේ. තොට ගැනුම්කාරයා ගැනුම්කාරයාට හැකියාවක් තියෙන වඩා හොඳ හැකියාවක් තියෙනවා අවටින් හරි හොයලා බලන්න. එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් හොයලා බලන්න, නැත්නම් ග්‍රාමසේක මහත්තයාගෙන් ගිහිල්ලා අහලා බලන්න. මේ අහවල් පුද්ගලයාමද මේ ඔහුමද මේ එවන්නේ කියලා. හැබැයි ඉතින් ඒක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ. මොකද ඔහුගේත් හිත රිදෙන්නේ නැති වෙන විදිහට, නැත්තම් සැක හිතෙනවා කියලා යම් යම් වෙනත් ප්‍රශ්න මතුවේ. එහෙම නැතුව බොහොම සිවුම් ලෙස ඒක හොයලා බලන්න ඕනේ. මොකද ඒක තමන්ගේ අයිතියට වැදගත් කාරණයක්. ඔය ලේඛනවල අඩුපාඩු තියෙනවා වුණ දෙයක් සකස් කරන්න පුළුවන්. මොකද වංචා වැළැක්වීමේ ආඥා පනතේ යටතේ කරනවා නම් අපි වංචාවක් කරන්නේ නැත්තම් ඒව අපිට ආවරණය කරන්න පුළුවන්. හැබැයි අපි ගාවට එන පුද්ගලයාම නෙවෙයි නම් නිවැරදි අයිතිකරු කියන එක අපිට ඒක සකස් කරන්න නිවැරදි කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ නිසා ඒක ගැන වැඩියෙන්ම අවධානයක් යොමු කරන්න වෙනවා. දැන් ඔබතුමා හමු කියද්දී සත්‍ය අධ්‍යක්ීමක් මතක් වෙනවා. දැන් කොළඹට තදාසන්න ප්‍රදේශයක රුපියල් ලක්ෂ 90ක මුදලක් ගෙවලා ඉඩමක් අරගෙන තිබ්බ තරුණයෙක්. තමන් ඉතාමත් මහන්සියෙන් උපයා සපයාගත් මුදලින් ලක්ෂ 90ක් ගෙවලා ඉඩමක් අරන් තිබ්බ. අරන් තිබ්බේ සැබෑ හිමිකරුගෙන් නෙවෙයි. දැන් ඔබතුමා කියන විදිහට පරිස්සම් වුණා නම් මේ පුද්ගලයාගේ මේ ඉතාමත් අමාරුවෙන් ලබාගත් මුදල් වියදම් කරලා මෙහෙම නාස්ති කරන්නට වෙන්නේ නැහැ. මට ඊට අමතරව හිතෙනවා නීතිඥතුමනි, දැන් මේ මට පෞද්ගලිකව හිතෙන දෙයක්, මේ සියලුම කරුණු කාරණාවලට අමතරව මේ අපි මිලදී ගන්න ඉඩම සම්බන්ධයෙන් යම්කිසි පරවශ්‍යතා ක්‍රියාත්මක වෙනවද කියලා. දැන් මම ඉඩමක් ගන්නවා. ඉඩම ගත්තට පස්සේ තමයි දන්නේ මේ ඉඩම හරහා මේ අල්ලපු ගෙදර කට්ටියක් යනවා, මේ පැත්තේ කට්ටියක් යනවා. එහෙම නැත්නම් මේ ඉඩමේ තියෙන ලිඳෙන් තමයි මේ මුළු ගමේම මිනිස්සු නාන්නේ. ඒ වගේ කරුණු ගැන අවධානය යොමු කරන්නට අවශ්‍ය නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඒ පරවශ්‍යතාවයේ තියෙනවා නම්, පරවශ්‍යතාවය ඉතියක් තියෙනවා නම් ඉඩම සම්බන්ධයෙන් අපිට ඉතා හොඳ භුක්තියක් ලැබෙන්නේ නැහැ. භුක්ති විඳින්න බෑ. ඒක අර්ධ අපිට අයිතියක් තියෙනවා. මොකද අර්ධ භුක්තියක් අපිට ලැබෙන්නේ. මොකද අනික් අයට ඒ පරවශ්‍යතාවල ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා ඒ පරවශ්‍යතා අයිතිය පිළිබඳත් බලන්න ඕනේ. ඉතින් එතකොට එකක් තමයි සමහර පරවශ්‍යතා අයිතීන් ලියාපදිංචි වෙනවා. සමහර පරවශ්‍යතා අයිතීන් භාවිතයෙන්ම යන පරවශ්‍යතා අයිතීන්. ඒ නිසා තමන් ඒ ඉඩම ගැන සොයා බලනකොට යවටින් බලන්න ඕනේ මේකේ මොනවද තව තියෙන්නේ කියලා. ඒ නිසා කලබලින් ඉඩම් ලියන්න යන්නට වඩා මේ ගැන බලන්න ඕනේ. මොකද පරවශ්‍යතා අයිතියට යටත් ඉඩමක් නම් ඉතාමත්ම ප්‍රවේසම් වෙන්න ඕනේ කාරණයක්. මොකද මේ පරවශ්‍යතාවයට තමයි පළවෙනි තැන දෙන්නේ. ඒ නිසා ඒ කාරණේ ඇත්ත. ඔබ කියන කතාව මම එකගයි. හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත පෙරේරා මහතුමාට. අද අපේ ආරාධනය පිළි අරගෙන අපේ මැදිරියට පැමිණ නීතිය ඉඩක් තුලින් බොහෝ දෙනා උනන්දුවක් දක්වන, ඒ වගේම බොහෝ දෙනාට ජීවිතයේ එක් අවස්ථාවකදී හරි අවශ්‍ය වන්නා වූ නෛතික කරුණු රාශියක් පිළිබඳව ඔබව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමන්ට ආයිබුවන්. ඒ වගේම අපි ලබන සතියේදීත් තවත් අලුත් නීති සවුවක් සමග හමු වෙමු නීතියට ඉඩක් තුලින්.